කොහෙන්ද මේ? තාත්තගේ ලයිබ්‍රරි එකේ. මොකක්? ඔය දැකලා නැද්ද තාත්තගේ පොත් රාක්කේ? මං ඒ කාමරෙට ගිහිල්ලා නැහැ. මේ වගේ පොත් ගොඩාක් තියෙනවා. රුසියානු නවකතා, ඉංග්‍රීසි නවකතා, ඒවා සිංහල පරිවර්තන පොත් ගොඩාක් තියෙනවා. මොකටද දන්නේ තියාගෙන? කියවන්නනේ අනේ. පොත්යන් ඉන්නේ වෙන මොනවටද? මොන පිස්සුද? එයා පොත් කියවන. එයා මේවා තියාගෙන ඉන්නේ එයා හම්බෙන්නේ නැහැට එයා මහා විද්වතෙක් කියලා පෙන්වන්න. තාත්තෝ කියවලා තියවා දන්නේ තුනට. හෙඩ්වි ටෝස්ටෝයි කියවන. ඒක නම් මාර පුදුමයක් ඈ. එනා කරිනා කියවට කමක් නැහැ. හැබැයි එනා වගේ කෝච්චියට පයින්න එපා. හොඳද? මම මේක ඉස්සලම කියුවේ ඒ ලෙවල් කරන කාලේ. ඒ දවස්වලත් මට හිතා ගන්න බැරි වුණා එනා ඇයි කෝච්චියට පැන්නේ කියලා. මම ආයි කියවන්න ගත්තේ දැන්වත් තේරෙයිද බලන්න. උත්තරයක් හම්බුණාද? නැහැ. Excuse me. මේ පොත තියලා යන්න ඕනේ. තව පොතක් ගන්නද? මේක ගන්න. අපරාධයේ සාධාරණ. මොකක් කිව්වා? අපරාධයේ සාධාරණ. මොකක්? ඇයි තාත්ත කියවල නැද්ද? අරගෙන. Hello. Hello, Mr. Gray. Ah, ඇත්තද? හරි හරි. මම ඉගෙන දැම්මාවත් මට වැඩේ කරගන්න පුළුවන්ද? ආ. හරි 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 හරි. එහෙනම් මම දැම්ම වෙන්න. මොකද අද මස්සම් කරගත්තොත් මට හෙටම වැඩේ පටන් ගන්න පුළුවන්. Right. Okay. Thank you.
අම්මා දෙගෙන. දිනේ ඉස්සර ගෙන අර පොත් රැක එක දූවිලි ගස්ලා දාන්න කියලා දූවිලි පිළ හොඳටම. මං කියන්න. චංචල උහුමින්න සිරිතක් තියෙනවද? ඇයි අම්මේ? තව ඇයි කියලා තහනම්. උහුම කකුල් උඩ දාගෙන ඉන්නවද? ඉතින් මේ ගෙදරනේ. ගෙදර වුණත් ගෑනු ළමෙක් වුණාම ගියක් කියන්නේ මිනියගුට හිතේ තියෙන සේරම වර පැත්තකට තියලා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් තැනන්නේ අම්මා. ගෑණියෙකුට උනත් පිරිමියෙකුට උනත්. ඇයි තාත්තා ඔෆිස් කාමරේට ගියේ? පොතක් මාරු කරගන්න. තාත්තා බැන්නේ නැන්ද? මොකටද බයින්නේ? ඔයත් හොටෙල් ස්ටාෆ් එකට සෙට් වුණා. මං ගුණවති එකට ඇප්ලිකේෂන් එකක් දැම්මානේ. ඔයගේ රූම් ගර්ල් වෙන්න. ඉතින් තෝරගත්තද? ඒකනේ මෙතේ අරන් එන්න. ඔයා එන්න මාත් එක්ක එළියට යන්න. මං පස්සේ දවසක එන්න. අද මම මේ පොත කියවන. අපරාධී සහ දඬුවම්. මේකත් තියුනේ මේ එඩ්වින්ගේ පොත් රාක්කේද? ඔව්. මේක නම් යාට හොඳට ගැලපෙනවා. හැබැයි ඉතින් යා කරපු දෙයට විඳවන බවක් නම් පේන්නේ නැහැ. මිනිහෙකුට විඳවන්නත් හදවතක් කියලා දෙයක් තියෙන්නේ නැපේ නේද? ඇයි? හිතාගෙන ඉන්න සමහර දේවල් වරදින්න බැයිද? මොනවද? පුංචි කාලේ ඉඳලා අපේ හිතවල තියෙන සමහර දේවල්. ඔයාට එන්න බෑනේ. මං යනවා.